ගැන පමණක් නෙවෙයි, පසුගිය අවුරුදු පහක කාලය තුළ යහපාලන ආණ්ඩුවේ රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ අමාත්‍ය මණ්ඩලයේ අමාත්‍යවරු 19 දෙනෙකුට විරුද්ධ බරපතල චෝදනා තියෙනවා. මේකට විරුද්ධව අපි අල්ලස් කොමිසමට සහ CID ට පැමිණිලි කරලා තියෙනවා. හැබැයි අල්ලස් කොමිස හෝ CID මේ පිළිබඳ කිසිදු පරීක්ෂණයක් කරලා නැහැ. ඒ නිසා තමයි අර්ජුන් මහේන්ද්‍රලට හැංගිලා ඉන්න පුළුවන් වුණේ. ඒ නිසා තමයි අර්ජුන් මහේන්ද්‍රලාට නම් වෙනස් කරන්න පුළුවන් වුණේ. අර්ජුන් මහේන්ද්‍රන්ට නම වෙනස් කළා නෙවෙයි, මොනවා වෙනස් කරත් ඔහුට විරුද්ධව ගන්න පුළුවන් නීතිමය පියවර ගාණ්ඩුව ගන්න රජය පැකිලෙන්නේ නැහැ. ඒ නිසා මේ මැතිවරණ සමය මේ කොවිඩ් ප්‍රශ්නයත් එක්ක යම් තුරකට මේකේ පොඩි මන්දගාමී බවක් ඇති වුණා. නමුත් අනිවාර්යයෙන්ම අර්ජුන් ඇලෝසියස් ඇතුළු රනිල් වික්‍රමසිංහ ඇතුළු සියලු දෙනාට විරුද්ධව නීති ක්‍රියාත්මක කරනවා. ගන්න පුළුවන් කෙනා හැටියට අපි පක්ෂයේ තීරණ කරපු නිසා අපි තුමත් එක හිටගත්තා. ඒ නිසා අපි විශ්වාස කරනවා මේ වෙලාවේ මේ රට ගොඩ ගන්න පුළුවන්, මේ ආර්ථික අර්බුදයෙන් ගොඩ ගන්න පුළුවන්, ඒ ජාත්‍යන්තර අධ්‍යක්ෂීම් තියෙන, ඒ පරිණතභාවයේ තියෙන, ඒ සියල්ලත් එක්ක කටයුතු කරන්න පුළුවන් එකම නායකයා රනිල් වික්‍රමසිංහ මහත්මයා විතරයි කියලා. ඒ නිසා තමයි පක්ෂයක් හැටියට අපි තුමාවට ජනාධිපති කරෙව්වේ. ඒ නිසා තමයි එතුමාට මේ ගමන ගෙනියන්න අපි ඉඩ දෙන්නේ. ඒ නිසා අපි ඉල්ලීමක් කරනවා සියලු දේශපාලන පක්ෂවලින් මේ ආර්ථික අර්බුදයෙන් ගොඩේමින් මේ රට සුබවාදී මාවතකට යන වෙලාවේ, මේ රටේ දරුවන්ට මේ රටේ රටක් හැදෙන වෙලාවේ, ඔබට මතකයි මේට අවුරුද්දකට කලින් ප්ලේන් වල යන්න ඉඩ නැහැ. එච්චර මිනිස්සු රට දාලා යනවා. මේ වසරේ ගත්තොත් ගිය අවුරුද්දට වැඩි ලක්ෂයක් විදේශගත වීම අඩු වෙලා මිනිස්සුන්ට රට ගැන විශ්වාසයක් ඇති වෙලා. ගිය අවුරුද්දේ ගියා 340,000, මේ අවුරුද්දේ 220,000. ඇයි මිනිස්සු රට හැර යන්නේ නැහැ? මිනිස්සුමත්ද කිසිම රටක් අපිට ණය දෙන්නේ නැත්නම් අපි කොහොමද ණය ගන්නෙ? මම ඉංගලන්තේ මහ බැංකුව කඩන්නද? ඒක මම දන්නේ නැහැ. දැන් මේ පුද්ගලයා මට වඩා පළපුරුද්දක් තියෙනවා බැංකු කඩන එක.